සුබ දවසක් වේවා. අද මාධ්‍ය හමුවේ ප්‍රධාන කරුණු කීපයක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. දැන් ඔබ දන්නවා අපි දිගටම කතා කරපු කාරණාව මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේ වෙනකොට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා ඉවරයි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ආ වගන්ති අනුව කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් ඊළඟට පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් සංශෝධනය වෙලා ඊළඟට ජනාධිපති ජනමත විචාරණයකට යොමු විය යුතුයි. මේක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය. එය පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් ඔබට අපිටවත් උල්ලංඝනය කරන්න බෑ. ඒ අනුව දැන් මේ කැබිනට් එකෙන් අනුමත කරපු දැන් ඊයේ වෙන පෙරේදා වෙනකොට ගැසට් කරන්නේ නැහැ මේක කල් දාලා තින්නේ කියලා කියපු. නමුත් ඊයේ හවස වෙනකොට ජනාධිපතිතුමා විසින් ගැසට් මගින් මේක ප්‍රකාශයට පත් කරපු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ 3-2 බලයකින් මාසයක් ඇතුළත ජනමත විචාරණයකට ලක් කළ යුතුයි. ජනමත විචාරණයකට ලක් කළ යුතුයි. අපි හිතමු මේක ලබන සතියේ සම්මත වෙනවා කියලා. එහෙම වුණොත් එදා සිට මාසයක් ඇතුළත මේ ව්‍යවස්ථා සංශෝධනයේ ජනමත විචාරණයකින් සම්මත වීම අත්‍යවශ්‍යයි. අපි හිතමු ජූලි මාසේ 31 වෙනිදා සම්මත වුණා කියලා 3-2 පාර්ලිමේන්තුවේදී. එහෙම වුණොත් අගෝස්තු 30 වෙනකොට ජනමත විචාරණේ පවත්වන්න ඕනේ. අගෝස්තු 30 වෙනකොට සම්මත වුණොත් සැප්තැම්බර් 30 වෙනකොට ජනමත විචාරණයකින් මේ අනුමත කරගන්න ඕනේ. මේක තමයි ව්‍යවස්ථාව. මේක කාටවත් වෙනස් කරන්න බෑ මම දන්න තරමට. සමහර විට ඉතින් අපේ ලංකාවේ ඉන්න ව්‍යවස්ථා විශාරදයෝ මීට වැඩිය මේකට මතයක් ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. එතකොට ජනාධිපතිවරේ පත් වෙන්න ඕනි කවදද? රටේ ජනාධිපතිවරේ පත් වෙන්න ඕනි මේ අවුරුද්දේ 2024 නොවැම්බර් 16 වෙනිදා වෙනකොට තමයි. එතකොට දැන් මැතිවරණ කොමිසම හමුවට එනවා ප්‍රස්තුතයක්. 3-2 අනුමත කරලා මාසයක් ඇතුළත ජනමත විචාරණයකින් අනුමත කළම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණය පැවැත්වීමක් වෙනවා. පවදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ 3-2 අනුමත කරන්නේ අවුරුදු 5 කියලානේ ජනාධිපතිරය කාලේ. ඒ සංශෝධනයෙන් පසුව දැන්ට තියෙන එක පිළිගත්තත් ඒ සංශෝධනය පිළිගත්තත් ජනාධිපතිර පත් කර ගැනීමේ කාලය එනවා 2024 නොවැම්බර් මාසේ 16 වෙනිදාට ඉස්සෙල්ලා. එතකොට මම මැතිවරණ කොමිසමට කෝකද ඉස්සෙල්ලා කරන්න වෙන්නේ? අනිවාර්යෙන් ජනමත විචාරණය තියන්න වෙනවා. ඒක තමයි මේකේ තියෙන නීත්‍යානුකූල தත්ත්වය. අපිට මේක බැහැර කරන්න අමාරුයි. ඉතින් මේ தත්ත්වයට මූණ දෙන්න මේ 3-2 බලයෙන් ගැසට් කරලා තියෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන එක වළක්වන්න බෑ. මේකට ව්‍යවස්ථානුකූලව ඉඩ තියෙනවා. එය නීත්‍යානුකූලයි. අපි කැමති වුණත් අකමැති වුණත් මම මේ පුජ්‍යලිකෝ කැමති කියලා නෙවෙයි මේකට මම මේ කියන්නේ. නමුත් මේ සිදුවිය හැක්ක. ඊළඟ කාරණාව තමයි මෙතන වැදගත්ම දේ. දැන් 3-2 පාර්ලිමේන්තුවේදී මේ සම්මත කරගන්න පුළුවන්ද බැයිද කියන කාරණාව. මේ 3-2 සම්මත නූනොතින් මේ සම්මත කර ගැනීම ඒකායන අපේක්ෂාව නම් ජනාධිපතිතුමාගේ සහ ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ එය සම්මත නූනොතින් ඕන ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසඳුම් දාන්න. එහෙම වුණොත් මැතිවරණ 3ක් පිළිබඳව ප්‍රවේශයක් අපේ රටට ගණ්ඩ වෙනවා. මැතිවරණ කොමිසමට ගණ්ඩ වෙනවා. ඒ කියන්නේ දැන් මහමැතිවරණයත් මේක මත කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට ජනමත විචාරණය කියන කාරණාව ඉවර වෙනවා. ඒ වෙනුවට මහමැතිවරණයේ ආදේශ වෙනවා. එතකොට එහෙමනම් ජනාධිපතිවරණයයි මහමැතිවරණය කියන මැතිවරණ දෙක එක මත එකෙන්ද ඉඩ තියෙනවා. එක පැත්තකින් ගත්තාම අද ලංකා ආර්ථිකය තුල සමාජ සන්දර්භය තුල නිර්මාණය වෙලා තියෙන තත්ත්වයට සහ දේශපාලන නිද්‍රාශීලීභාවයට පිළිතුරක් ලෙසත් මැතිවරණ දෙකම එකට පැවැත්වීම අලුත් අත්දැකීමක් සහ නව ප්‍රවණතාවයන් ජනිත වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම කල්පනා කරනවා වෙන්න පුළුවන් මේ මැතිවරණ පවත්වලා ජයග්‍රහණය කරලා රජයෙන් අත්පත් කර රජේ අත්පත් කරගන්න හදන කණ්ඩායම.
ඇයි අපි එහෙම කියන්නේ? දැන් ජනාධිපති වර්ණය කියලා කියන්නේ ඕනෑම ආසන සංවිධායකවරයෙකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, ඒ වගේම රාජ්‍ය අමති කෙනෙකුට, ඇමති කෙනෙකුට, ඕනෑම කෙනෙකුට තමන්ගේ මැති වර්ණය නෙමෙයි. මේ සමානුපාතික ක්‍රමය ගත්තුල ගත්තහම ඒක අනුන්ගේ මැති වර්ණය. අනුන් තමයි දිනවන්නේ. මහමැති වර්ණය තමයි මේ සියලු දෙනාගේ තමන්ගේ මැති වර්ණය වෙන්නේ. එතකොට ඔබ දන්නවා තමන්ගේ කටයුත්තකට කොහොමද මහන්සි වෙන්නේ, අනුන්ගේ කටයුත්තකට කොහොමද මහන්සි වෙන්නේ කියලා. මහමැති වර්ණය ආවතින් රට පුරාම ඉතා දේශපාලන ප්‍රබෝධයක් ඇවිල්ලා සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත් වෙන්න, මේ ඉන්න 225ත්, මේකට අලුතෙන් එන අයත්, අලුතෙන් නිර්මාණය වෙලා තියෙන සන්ධාන ඇතුළු දේශපාලන පක්ෂත් විශාල අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරනවා. එතකොට මේ සියලු දෙනා ජයග්‍රහණය කිරීම සඳහා තම තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න රටේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායක වෙනවා. එය ජනාධිපති වර්ණයකට රට තුල මැතිවරණ ක්‍රමය සක්‍රීය වෙන ප්‍රමාණය වගේ 10 ගුණයකටත් වඩා වැඩි. ඒ නිසා ජනතාව තුල ප්‍රබල බලපෑමක් ජනතාව මතට එල්ල වෙනවා විවිධ මතධාරීන්ගෙන්, ඒ වගේම විවිධ දේශපාලන ධාරාවන්ගෙන්, විවිධ දේශපාලන පක්ෂවලින්. එතකොට අද සමාජයේ නිර්මාණය වෙලා තිබෙන මේ තත්ත්වයට, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කර ගැනීමේදී දේශපාලන පක්ෂවලටත්, පුජ්‍යලයන්ටත්, රටේ ජනතාවටත් විවිධ මත දරන්න තියෙන අවස්ථාවට ලොකු ඉඩක් විවෘත වෙනවා එවැනි තත්ත්වයක් නිර්මාණය වුණොත්. ඇත්තටම ඉතා ප්‍රබල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන මැතිවරණය තමයි මහමැතිවරණය. මොකද ඒකට විවිධ මතධාරීන්, විවිධ දේශපාලන පක්ෂ, විවිධ නායකෝ, විවිධ කණ්ඩායම් ඉදිරිපත් වෙලා විවිධ මත ඉදිරිපත් කරනවා. එතකොට මේ සියල්ල සමාජය තුළ කතා වෙනවා, ඒවා පිළිබඳ තොරතුරු හුවමාරු වෙනවා, මුළු සමාජයේම මේ දේවල් වලට සවන් දෙනවා. ජනතාව අවසානයේදී තමන් කැමති කණ්ඩායමක් තෝරා ගන්න එක වෙනම කතන්දරයක්. ඉතින් එහෙම ගත්තාම ජනාධිපති වර්ණය එහාට ගිහිල්ලා මහමැති වර්ණය මෙහෙට ඇවිල්ල ඉඩ තියෙනවා. මේ ගහපු ගැසට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම 3-2 සම්මත නූනු. මේක මම එදා ඉඳන් කියන කාරණාවක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම කියන්නේ ජනාධිපති වර්ණය දිනනවාට වඩා, එහෙම නැත්නම් මහමැති වර්ණය දිනනවාට වඩාවත් වැදගත් වෙන කාරණාව තමයි අපි මැති වර්ණයක් දිනා ගැනීමට කටයුතු කරන්නේ. ජනාධිපති වර්ණය දිනන වගේ තමයි ජනාධිපති වර්ණය දිනන බලාපොරොත්තු ඉන්න අයට මැති වර්ණයක් දිනා ගැනීමට කරන්න වෙන අරගලය. දැන් මේ සියල්ල ව්‍යවස්ථානුකූලව සිද්ධ වෙන දේවල්. මේකකවත් නීත්‍යානුකූල නොවන බවක් නැහැ. සමහර විට අපේ රටේ මැතිවරණ ක්‍රමය, මැතිවරණ පැවැත්වීම පිළිබඳව තිබිච්චි ක්‍රමවේදයට පිටස්තරව යනකොට මෙය අපිට පේන්න පුළුවන් සම්ප්‍රදාය විරෝධී කියලා. නමුත් සම්ප්‍රදාය විරෝධී වුණාට ව්‍යවස්ථා විරෝධී නැත්තම් ඒක අපිට පිළිගන්න වෙනවා. රටේ ජනතාවටත් පිළිගන්න වෙනවා, අපිටත් පිළිගන්න වෙනවා. අපි කාටද කියන්නේ? උසාවිය යන්නද? ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. උසාවියට යන්න දෙයක්වත් නැහැ ඇත්තටම. කෙලින්ම උසාවියකට කරන්න දෙයක් නැහැ. කැබිනට් එකෙන් අනුමත කරලා මේ තියෙන ව්‍යවස්ථා සංශෝධනේ 3-2 අනුමත වුණොත් ජනමත විචාරණයකට මාසයක් ඇතුළත යන්න ඕනේ කියන කාරණාව. ඒ නිසා මේක සරලව ගන්න බැරි කාරණාවක්, බරපතල කාරණාවක්. ඒ පිළිබඳව අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි රටේ ජනතාවට කියනවා මෙවැනි තත්ත්වයකට සූදානමින් ඉන්න කියන එක. දැන් මේ පාර්ලිමේන්තුවට මේ සංශෝධනය ආවනේ, ඔබටම හිතනවද මේක 3-2 ජයග්‍රහණය කරන්න පුළුවන්, සම්මත කරගන්න පුළුවන්? මම හිතන්නේ 3-2 ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. 3-2 ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. සමහර විට ස්ථාවර නියෝග අත්තිටවලා රහස් ඡන්දයක් වගේ එකක් පවත්වුවොතින් 3-2ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ හිමිවීමේ අවස්ථාවක් තිබෙනවා. ඔබතුමා ඇයි එහෙම විශ්වාස කරන්නේ? දැන් මන්ත්‍රීවරු බෞද්ධයෙක් කියනවා මේක මේ ඔය ඔය කියන අය දැන් අපි ගම්බෝ ශ්‍රී ලංකා පොදු ජනේ පෙරමුණේ මන්ත්‍රීවරු කියන දේද කරන්නේ?
ප්‍රතිජන පෙරමුණේ නායකයා ලියුම්ඥවනවා මේ රාජ්‍ය ආයතන විකුණන්න එපා අරවා මේවා කියලා ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට. ඊට පස්සේ ටෙලිකොම් එක විකුණන පනත ගෙනාවාම එහෙම නැත්නම් තව මොකක් හරි එකක් ගෙනාවාම පාර්ලිමේන්තුවේදී ඡන්දය දීලා අනුමත කරනවා. ඒක නිසා මේ ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ නායකයෝයි මන්ත්‍රීවරුයි කියන දේවල් සත පහකට තුට්ටුකට ගණන් ගන්න බෑ. අද තියෙන විදිහට ඒගොල්ලෝ තමන්ගේ පක්ෂය තමයි එකට සලකන්නේ, දෙකට සලකන්නේ පක්ෂය, තුනට සලකන්නේ බලය, රට ගැන හිතන්නේ හතරට පහටවත් හිතන්නේ නැහැ. එවැනි කණ්ඩායමක් එක කටයුතු කරමින් ඉන්න තත්ත්වයක් තුළ මේක සම්මත කර ගැනීමට තුනින් දෙකේ බලය ලබා දෙයිද නැද්ද කියන එක පිළිබඳ කිසිදු විචිකිච්ඡාවක් පවත්වන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අන්තිම මේකට අනිවාර්යෙන් බලය ලබා දෙනවා, ඡන්දය ලබා දෙනවා. මිසිකේ පක්ෂ නායකයෙකුට උන් මේකට මේ ඡන්දය එතුමලා හිතන විදිය ගැන මට කියන්න බෑ. එතුමලාගේ භාවිතය පිළිබඳව මට කියන්න පුළුවන්. එතුමලා කරලා තියෙන භාවිතාව තමයි එකක් කියලා එකක් කරන්නේ. ඒ කරන හැම එකම කන්සන්ට්‍රේට් වෙලා තියෙන්නේ, නාභිගත වෙලා තිබෙන්නේ මේ තියෙන බලය රැක ගන්න, තමන්ගේ මන්ත්‍රීකම් රැක ගන්න. 22 වෙනි සංශෝධනය හරහා දැන් මේ වෙනකොට මේ ඉදිරිපත් කරන 22 වෙනි සංශෝධනය ගොඩක් මතපල වෙනවා. මේක හරහා මැතිවරණ බාධාවක් නෑ. මේක පොඩි දෙයක් විතරයි තියෙන්නේ. එතකොට මේ හරහා මැතිවරණ බාධාවක් එල්ල වෙන එකක් නෑ නේද මේ? ඇත්තටම මැතිවරණ බාධාවක් කියන කාරණාව ගත්තොතින් යම් බාධාවක් තියෙනවා. ඒ බාධාව තමයි දැන් රටේ සම්පූර්ණ ජනමතය, රාජ්‍ය යාත්‍රණය, රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රය එකමැතිවරණයක් නම් තියන්න උත්සාහ කරන්නේ. එතකොට සියලු දේවල් නාභිගත වෙන්නේ අවධානයට ලක් වෙන්නේ එකමැතිවරණයකට. ඒ මොකද්ද? දැන් අපි කතා කරන්නේ ජනාධිපති වර්ණය ගැන. එතකොට මේ ආවතින් ඒකත් එක්ක තව කතා කරන්න පටන් ගන්න මොකද්ද? ජනමත විචාරණයක් ගැනත් එනවා. ඉතින් මේවායි කාලවකවාන පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ජනාධිපති වර්ණයේ බලපෑමක් වෙන්නත් පුළුවන්. හැබැයි තව මැතිවරණයක් පැමිණෙන්න පුළුවන්. ඒ ජනාධිපති වර්ණය කල් දාන්න හේතු වෙන්න තරම් බලපාන එකක් නැති වෙයි කියන එක තමයි මගේ අදහස් තියෙන්නේ. පිටෝ මෙතුවරණ කොමසාරිස්තුමා කියනවා එකක් තමයි විශේෂ අධ්‍යයනයට ගිහිල්ලා නියම ඒ කියන්නේ මේක මෙතුවරණේ කල් දාන්න අතුරු තහනම් නියෝගයක් ගන්න ඕන. ඒකට හේතු ඉදිරිපත් කරන්න දියකුත් නැහැ කියලා කියනවා. අනික තමයි ඔහු කියනවා එක්ක ජනමත විචාරණයට ආ යුතුයි. 3-2 පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අරගෙන ජනමත විචාරණයට ගියොල්ලා ගියොත් මේක කල් දා ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වෙන කල්පයක් නැහැ කියලා ඔහු කියනවා. ඔව් දැන් ඔය මම පැහැදිලි කරපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය වෙනම ක්‍රියාවලියක්. ජනාධිපති වර්ණ ක්‍රියාවලිය වෙනම ක්‍රියාවලියක්. එතකොට ජනමත විචාරණයෙන් අහන ප්‍රශ්නේ අනුව තමයි ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ. එතකොට ඒ ජනමත විචාරණයේදී ජයග්‍රහණය කරන සටන් පාඨය අනුව තමයි ජනාධිපති වර්ණයේ කල්යාමේ හැකියාවක් නිර්මාණය වෙන්නේ. මොකද්ද 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ? මේ වෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් තැන්වල අවුරුදු 6යි ජනාධිපතිවරයාගේ කාලය කියලා සටහන් වෙනවා, ඇතැම් තැන්වල 5යි කියලා සටහන් වෙනවා. මේ 6 කියලා සටහන් වෙන හැම තැනකම 5 යොදන්නද කියලා තමයි ජනතාව ගාවට ගිහිල්ලා අහන්නේ. එතකොට දැන් සමහරු කියනවා අද මම දැක්කා මේ එහෙම ජනමත විචාරණයක් ආවොත් අපි ඒක පරාජය කරනවා. පරාජය කරනවා කියලා කියන්නේ මොකද්ද? රජය සහ ජනාධිපතිවරයා අහන්නේ අවුරුදු 5කට මේක සීමා කරනවා කියලා තමයි කියන්නේ. ඒක පරාජය කරනවා කියලා කියන්නේ එහෙනම් අවුරුදු 6ක් දක්වා දීර්ඝ කරන්න කියන එක. එහෙනම් අපි ඒගොල්ලන්ගෙන් අහනවා ඔයගොල්ලෝ අවුරුදු 6ක් දක්වා ජනාධිපතිගේ කාලය දීර්ඝ කිරීමට කැමතිද? එහෙම වුණොත් ජනාධිපතිවරණේ ලබන අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලට යනවා. ඒ කියන්නේ එහෙමනම් ස්ථීරවම පාර්ලිමේන්තු කාලයත් ඉවර වෙනකන් ජනාධිපතිවරයාට ඉන්න ඉඩ සැලසෙනවා. සමහර විට ඔය කයි ගන්න කට්ටිය උත්සාහ කරන්නේ ඒක කළ දෙන්නද දන්නේ.